සුබ දවසක් ආදරණීය හැමෝටම ඔයාලා මේ දවස්වල නිවෙස්වලට වෙලා සිටින නිසාත් ඉතින් මේ දවස්වල අර පිරිමැස්ස ඇතුව කෑම බීම හදාගන්න නිසාත් ඉතාමත් පහසු ඒ වගේම ගොඩක් රසවත් වර්ගයක් තමයි මට මම අරගෙන ඉන්නේ ඕගොල්ලෝ දන්නවා කතුරු මුරුංගමල් ඉතින් කතුරු මුරුංගමල් කොහම ඕගොල්ලෝ දන්නවා අපිට හදාගන්න විවිධ රෙසිපි රාශියක් තියෙනවා මම ඕගොල්ලන්ට මීට පෙර වීඩියෝ එකක් තුලින් එක රෙසිපි එකක් අරගෙන ආවා ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ විශේෂින් කහ බතක් වගේ හැදෙනකොට ඕගොල්ලන්ට දැන් එළවලු ප්‍රශ්න තියෙන නිසා මේ වගේ කතුරු මුරුංගමල් හොයාගන්න පහසුවෙන්ම හොයාගන්න පුළුවන් හයට තම නිවෙස්වල වවලා තියෙනවා නම් ඒ අයටද මේක ගොඩක් විශේෂ රෙසිපි එකක් වේවි මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කතුරු මුරුංගමල් වලින් මෝජු එකක් හදාගන්න විදිය ඉතින් මෝජු කිව්වම ඕගොල්ලෝ දන්නවා ඉතාමත් රසවත් දෙයක් මෝජු කිව්වොත් ඕගොල්ලන්ට නිතරම ඔළුවට එන්නේ වම්බටු තමයි ඉතින් අපි වම්බටු නැතුව බලමු කොහොමද කතුරු මුරුංග වලින් කොහොමද රසවත් මෝජු එකක් හදාගන්නේ කියලා ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙනවා කතුරු මුරුංගමල් ඔගොල්ලෝ හොඳට පෙති ප්‍රේශගතියට තියෙන ඒවා ගන්න මේ වගේ තියෙන කොළපාට නැට්ටත් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේම කතුරු මුරුංගමල් වල පොට්ටු ගත්තොත් ලොකු පොට්ටු අරගෙන මේ වගේ ඇතුළ ඕපන් කරලා ඒකේ තියෙනව ඒ මැද ඒ නාරටිය ඉවත් කරගන්න ඒකේ තියෙන අර තිත්තයි කියන ගතිය ඔගොල්ලෝ ඉවත් කරගන්න හොදලා ඊට පස්සේ හොඳට හොදලා වතුර ගතිය යන්න තියලා පසකින් තියාගන්න ඊට පස්සේ සාමාන්‍ය අපි මෝජු හදා ගන්නකොට අපිට අවශ්‍යම දෙයක් තමයි හාල් මැස්සෝ. ඉතින් මේ වගේ හාල් මැස්සෝ ටිකක් ඒකත් ඔයාලට තියෙනවා නම් පමණක්. ඒ වගේම රතු ලුණු ටිකක්, ඒ වගේම අවමිරිස් ටිකක්, ඒ වගේම ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ඒ වගේම මිරිස් කුඩු, ඒ වගේම කහ චුට්ටක්, ඒ වගේම රසාණු සීනි, ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් ටිකක් මේ තියෙන්නේ අබු පවුඩර්. ඒ වගේම විනාකිරි. මම මෙතන විනාකිරි හරන් තියෙනවා. මේ සැඳි හතරක් වගේ. නමුත් එච්චර දාන්න එපා. ඕගොල්ලෝ බලලා අවශ්‍ය ප්‍රමාණයට තමයි දාන්න ඕන. අපි දැන් මුලින්ම කරන්න ඕන මේ කතුරු මුරුංග මල් ටික ගැඹුරු තෙලේ චුටි වෙලාවක් බැද ගන්න ඕන. ඒ බදිනකොට ඕගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න තෙලට මේ මල් ටික හොඳට රත් වෙච්ච තෙලට මල් ටික දැම්මට පස්සේ ඕගොල්ලෝ නිතරම හැන්දෙන් එහාට මෙහාට අරවන්න එපා. මොකද කතුරු මුරුංග මල් කියන දේ ඒ පෙති ඉතාමත් මුරුදු වර්ගයක්. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ කරනකොට සමාලට ඒ පෙති කෑඩි කැඩෙන්න පුළුවන් නිසා. ඉතින් අපි බලමු කොහොමද මේක ගැඹුරු තෙලේ බදින්නේ කියලා. දැන් තෙල් ටික රත් වුණාම අපි මේ වගේ කතුරු මුරුංගමල් ටික ගොඩක් දාන්න එපා එකපාර ටික ටික දාලා ඕගොල්ලෝ බැද ගන්න අවශ්‍ය වෙනවා. කතුරු මුරුංගමල් එක බැදෙනකොට මේ වගේ සාමාන්‍ය විදිහට බැදෙනකොට ඕගොල්ලෝ හිමින් සැරේ ඒක අනිත් පැත්තට හරව ගන්න හැරගෙන අපි චුට්ටක් මේක බ්‍රවුන් පාට වෙනකන් බැද ගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ වර්ණය එනකොට ඉක්මනට ඕගොල්ලෝ මේ තෙල් වලින් මේ මල් ටික හොඳට තෙල් ඉවත් කරලා ඉවතට ගන්න. මේ තියෙන්නේ මම ඒ ගැඹුරු තෙලේ බැදගත්ත කතුරු මුරුංග මල් ටික තමයි. දැන් මම මේවා ටික පාවිච්චි කරලා තමයි මෝජු එක හදන්න යන්නේ. දැන් මම මේ වගේම ඒ බැදගත් කතුරු මුරුංග තෙලටම දාලා හාල් මැස්සු ටිකයි, ඒ වගේම අමු මිරිස් ටිකයි, රතු ලුණු ටිකයි චුටි වෙලාවක් හමු හාල් මැස්සු නම් ඕගොල්ලෝ හොඳට බැදගන්න. අවමිරිසුයි රතු ලුණු එහෙම සාමාන්‍ය චුටි වෙලාවක් බැදලා තෙලින් ඉවතට ගන්න. ඕගොල්ලන්ට කැමති නම් රතු ලුණු පුළුවන් බදින් නැතු වුණත් පාවිච්චි කරන්න. චූටි වෙලාවක් බැදලා ගත්තත් රසයි, නැත්නම් එහෙම නැතුවත් රසයි. ඉතින් අපි බලමු දැන් ඊළඟට මම හාල් මැස්සු ටිකද බැදගන්න යනවා. මම දැන් ඒ රත් වුණ තෙලටම හාල් මැස්සු ටිකක් දාලා ගැඹුරු තෙලින් හාල් මැස්සු ටික බැදෙන්න යවනවා. දැන් හාල් මැස්සු ටිකත් මේ විදිහට බැදුනම ඔගොල්ලෝ හොඳට තෙල් ඉවත් කරලා ලිපින් විතර ගන්න. ඒ තෙලටම අපි රතු ලුණු ටිකක් දාලා විනාඩියක් දෙකක් තියලා කඩලා ලිපින් විතර තෙල් වලින් විතර ගමු. මේ වගේ තමයි එන්න ඕන. ඉක්මනට වැඩි වෙලා තියන්න එපා. එතකොට ලුණු වල වර්ණය උනස් වෙනස් වෙනවා. ඉක්මනට අපි තෙලට දාලා ඉක්මනින්ම ඒ තෙල් වලින් චූටි වෙලාවක් බැද්දම විතර ගන්න ඕන. දැන් අපි මේකටම අවමිරිස් ටිකක් දාලා චුටි වෙලාවක් බැදලා තෙල් වලින් විතර ගමු. මෙන්න මේ විදිහට අවමිරිස් ටිකක් බැදලා ඉක්මනින්ම බැදලා තෙල් වලින් අරගෙන හොඳට තෙල් සීරෙන් තියාගමු. දැන් මම මෝජු එක හදා ගන්න ගත්තේ මැටි හට්ටියක්. මම ඒ වගේම මැටි හට්ටියේ සාමාන්‍ය ගින්දරේ තියලා මම ඒක රත් වෙන්න තියලා මම දැන් ඒ සියල්ල බැදගත් තෙල් වලින් චුට්ටක් දාගත්තා. චුට්ටක් දාලා මම දැන් ඒකටම දාගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එක. දාලා මම මේක චූටි වෙලාවක් බැදෙන්න යවනවා.
mama ingur sudu lunu badin kota mangi kata ogolan de kiwa e kaha cuttai e bagi me kata midis kudu ogolan tawashe praman tegane midis kudu tikai e bagi me lunu to ogolan te awashe widia tegane lunu tikai e bagi me rasa anu sini misi alama dala holding kalang kergano mama i kata me e aba faula tiga dala holding kalang kergano. Mama deh ukuran kilo binakiri vali, mama binakiri, ini tadi dekat kuali ini, mungkin dah aja, kalau mau kerjaan. Oh, ini tadi dekat dekat marak kuali deh mama, tapi muka deh dia ismagat itu buat mojui ke honda lastnya film ini, hei, bagi mana dekat kuat rugati bagi deh dia, no, dengan apa ini kata, walad mangkiu, beda kat lu katumurung gamal, eh bagi malu nu awamilis. Ihal mesti kita ikut kerela, holding kalangan keragaman orang. Mepeni, Asia lho holding kalangan keragat terapas. Jadi mereka terima hadan dari Asia, ini bagaimana godak prasubat mojuika. Mepeti ini ada agat, katur bulungga mal mojuika tamai. Atur mereka prasubat kramya, ogolan aniwari katur bulungga mal hoya gan puluan nang aniwari. Adalah rasa balan ni mukadam mereka terima rasa ni saya kaya ni, ting mevagi pahasur resepi tuling api hamada amat hambuemu mukadam ini dawas tu le ugalan te mevagi poli poli resepi goda hatta da balan le puluam mukadam ni mesolah sitin ni sah mevagi dewa lama aru neti ni sah, ting api hadamu rasa winumu evagi mevagi dia khada agatna ugalan aniwari kahabatak kek rasa winin le puluam, ting hadamu rasa winumu mevagi poli poli resepi. Ogulo adrenia hemodema devi pita evagima adrenia dawasak.